අපි බලමු කොරියානු භාෂාවෙන් සතිය දවස් 7 කොහොමද අපි කියන්නේ කියලා. එතකොට මෙතනදී අපිට සතිය දවස් 7 ගැන කතා කරද්දී වැදගත් වෙන වචනයක් තමයි යෝයිල් කියලා කියන්නේ. යෝයිල් කියලා කියන්නේ සතිය දවස යන අදහස තමයි යෝයිල් කියන එකේ තියෙන්නේ. එහෙනම් අපි බලමු දවස් 7 අපි කොහොමද කියන්නේ කියලා. වොරියෝයිල් සඳුදා හොයෝයිල් අඟහරුවාදා සුයෝයිල් බදාදා මොග්යෝයිල් බ්‍රහස්පතින්දා කම්යෝයිල් සිකුරාදා තොයෝයිල් සෙනසුරාදා ඉරියෝයිල් ඉරිදා. ඔන්න යුදිර තමයි අපි සතිය දවස් 7 මතක තියාගන්න. ඉතින් මේ දවස් 7 ගැන කතා කරනකොට යෝයිල් කියන්නේ සතියේ දවස කියන එක. ඒ වගේම ඒ වචනේට ඉස්සරහින් තියෙන වචනවල තේරුමක් තියෙනවා. අපි බලමු ඒ තේරුම මොනවාද කියලා. පළවෙනි එක තමයි සඳුදා. සඳුදාට කියන්නේ වොරියෝයිල්. වොරියෝයිල් කියන එකේ වොල් එකතු කිරීම යෝයිල් විදිහට තමයි වොරියෝයිල් කියන එක හැදෙන්නේ. ඒ විදිහටම තමයි අනිත් වචන ටිකත් හැදෙලා තියෙන්නේ. එතකොට මෙතන වොල් කියලා කියන්නේ හඳ කියන අදහස තමයි මෙතන තියෙන්නේ. ඊළඟට අඟහරුවාදා හායෝයිල්. හා කියලා කියන්නේ ගින්දර කියන අදහස. ඊළඟට බදාදා සුයෝයිල්. සු කියලා කියන්නේ මෙතන ජලය කියන අදහස. ඊළඟට මොක්යෝයිල් බ්‍රහස්පතින්දා. මොක් කියලා කියන්නේ දැව එහෙම නැත්නම් දර කියන අදහස. ඊළඟට කම්යෝයිල්. කම්යෝයිල් කියන්නේ සිකුරාදා. එතකොට මෙතන කම් කියන්නේ රත්තරන් කියන අදහස. ඊළඟට තොයෝයිල්. තොයෝයිල් කියන්නේ සෙනසුරාදා. මෙතන එතකොට තෝ කියලා කියන්නේ පොළව කියන අදහස තමයි යෙදෙන්නේ. අන්තිම එක ඉරියෝයිල් ඉරිදා. ඉල් කියලා කියන්නේ සූර්යා එහෙම නැත්නම් දවස කියන අදහසත් මෙතන ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට අර්ථවත් වචන එකතු වෙලා තමයි සතිය දවස් 7 කොරියානු භාෂාවෙන් හැදිලා තියෙන්නේ. ඉතින් මේ සතිය දවස් 7 අපිට මතක තියාගන්න පුළුවන් විශේෂ ක්‍රමයක් තියෙනවා. ඒක තමයි යෝයිල් කියන වචනේ වල මතක තියාගන්න. ඒ වගේම වොල් හා සු මොක් කම් තෝ ඉල් කියන වචන ටික වෙනම වල මතක තියාගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ අගට යෝයිල් කියන වචන එකතු කරලා අදාළ දවස හදාගන්න එක විතරයි. ඉතින් මේ වගේ දේවල් එක්ක අපි ඉස්සරහට හම්බෙමු. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා.